මා ඉතාම සතුටු වෙනවා අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිමුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාංශයේ තුල උදෑසන සිට පොදු මහජනතාව වෙනුවෙන් ව්‍යාපෘති රාශියක් නිවාස ගම්මාන තුනක් ඒ වගේම සිරිපුර ප්‍රදේශයේ විහාරස්ථානයක චෛත්‍යයක් ඉදිකිරීම සඳහාත් ගරු සජිත් ප්‍රේමදාස එතුමාගේ නායකත්වයෙන් එතුමාගේ අමාත්‍යංශයෙන් දෙන ප්‍රතිපාදන තුල ඉතාම සාර්ථක වැඩසටහනකට අපි සහභාගී වෙලා මේෙහි අවසන් අවස්ථාව. අද මේ ස්ථානයේදී මේ ප්‍රදේශයේ තමුන්නාංශලට විවිධ සුබ සාධන කටයුතු සඳහා තමුන්නාංශලා වෙනුවෙන් නොයෙකුත් දීමනා පහසුකම් රාශියක් තමුන්නාංශලට තව ලැබෙනවා 1500කට විතර ආධාර උදව්. අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදිහට කතා කළොත් පසුගිය අවුරුදු 5කට ආසන්න කාලය තුල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාවේ සංවර්ධනයේ මහා විපර්යාසයක් පරිවර්තනයක් වෙනසක් සිද්ධ කරපු දිස්ත්‍රික්කයක්. ඒක කාටවත් නැහැ කියන්න පුළුවන් කමක් නැහැ. දිබුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාංශය ගත්තොත් අධ්‍යාපනයේ විතරක් දිබුලාගලට කෝටි 500කට වැඩි පහුගිය අවුරුදු 4 හමාර තුල වැය කළා තිබෙනවා පාසල් වලට විතරක්. තමුන්නාංශලගේ අල්ලපු වැටේ තිබෙන මනම්පිටිය ආයුර්වේද රෝහල මම පහුගිය මාසේ ඇවිල්ලා අලුත් වාට්ටුවක් විවෘත කෙරුවා. ඉස්සර වල් වැදිලා කැලෑ වැදිලා තිබුණේ. නමුත් අද ලස්සන ආයුර්වේද රෝහලක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි දෙමුලාගල වැලිකන්ද ප්‍රදේශගත් විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රදේශ වගේම අධ්‍යාපනය සෞඛ්‍ය පානීය ජලය මාර්ග විවිධ යටිතල පහසුකම් මේ නිවාස වැඩසටහන් අපි පිපිදෙන් පොළොන්නරුව වැඩසටහන යටතේ නිවාස හදනවා. ඒ ගම්මාන නෙවෙයි විසිරී තිබෙන නිවාස විශේෂයෙන්ම අත්‍යවශ්‍යව සකස් කළ යුතු. ඒ විදිහේ පුළුල් සංවර්ධන වැඩ රාශියක් මේ දිස්ත්‍රික්කයේ විදිහට කරගෙන යනවා. මේ දිස්ත්‍රික්කයේ මේ කෙරුණු සංවර්ධනය පහුගිය අවුරුදු කීපය තුළ කිසිම ආණ්ඩුවකින් නොවුණු සංවර්ධනයක්. ඒ වගේම තමයි මහා ජලාශ ගත්තත් මේ දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුදු කීපේ කෝටි 110 ගණන් වියදම් කරලා ප්‍රතිසංස්කරණය කළා. තමුන්නාංශලගේ කුඹුරු වලට වතුර එන ඇලවල් අමුණු මේවාට කෝටි 100 ගණක් වැය කළා තිබෙනවා. ඒ නිසා සංවර්ධනය පිළිබඳව කිසිම තර්කයක් නැහැ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඒ වෙනස වුණේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් එයාට යම්කිසි අසනීප තත්වයක් තියෙන්නට ඕනේ, මානසික රෝගී තත්වයක්, එහෙම නැත්නම් දුෂ්ක්‍රියාබාධ තත්වයක් තදින් තියෙන්නට ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා අපි දිස්ත්‍රික්කයේ විදිහට කරන පුළුල් යෝධ සංවර්ධන වැඩසටහනට ගරු සජිත් ප්‍රේමදාස ඇමතිතුමා එතුමාගේ නිවාස සංවර්ධන වැඩසටහනෙන් මේ දිස්ත්‍රික්කයේ රටේ වගේම සිටින නිවාස නොමැති අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් මේ කරන විශිෂ්ට වූ මෙහෙවර මම ඉතාමත් අගය කරනවා. එතුමා අපේ ආණ්ඩුව තුල සිටින දක්ෂ ඇමතිවරෙක්, අවංක ඇමතිවරෙක්. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ දේශපාලනයේ දූෂිතෙක් නොවේ, හොරෙක් නෙවෙයි. ඒ සහතිකේ මට දෙන්න පුළුවන්. මම මේ රටේ ආණ්ඩු ගණනාවක ඉඳලා තියෙනවා. මන්ත්‍රීවරු විදියට, ඇමතිවරු විදියට, ජනාධිපති විදියට අවුරුදු 5කට කිට්ටු වෙන්න. ඒක නිසා ඉදා මෙදා කාලය තුල මේ රටේ පහුගිය අවුරුදු 25ක 30ක ගත්තොත් අවංක ඇමතිවරු කවුද, අවංක දේශපාලඥයෝ කවුද කියලා මම දන්නවා කියන්න. ඒ වගේම හොරු වංචාකාරයෝ දූෂිතයෝ මිනිමරුවෝ කවුද කියලා කියන්නත් මම දන්නවා. ඒ නිසා ඒ තුල මේ රටේ සාමාන්‍ය පොදු මහජනතාවගේ සිතුම් පැතුම් වලට ගැළපෙන සාමාන්‍ය ජනතාවගේ අදහස් හොඳින් හඳුනන මහ පොළවේ පය ගහලා යන දූෂණයෙන් තොර
අවංක හොඳ ඇමතිවරයෙක් සජිත් ප්‍රේමදාස කියලා කියන්න. මම ඒ පිළිබඳව ඊට වඩා කතා කරන්නේ නැහැ. අපි රට වශයෙන් ගත්තොත් පසුගිය අවුරුදු 5කට ආසන්න කාලය තුල මොනවද රටේ කරපු වෙනස්කම්? ඒ කියන්නේ දීර්ඝව කතා කරන්න පුළුවන්. නමුත් තමුන්නාන්සලා බඩගින්න ඉන්න වෙලාව අපි ඔක්කොම ඒ නිසා මම ඒ ගැන දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ 62,50,000කට ආසන්න ජනතාවක් ඡන්දේ පාවිච්චි කරලා අද වගේ අපේක්ෂකව තෝරගන්න ලොකු ආරවුල් තිබුණේ නැහැ. ගැටුම් තිබුණේ නැහැ. බොහොම කරදරයක් නැතුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව අනික් සහෝදර පක්ෂ වෘත්තීය සමිති ස්වේච්ඡා සංවිධාන සිවිල් සංවිධාන 49ක් ඒකමතිකව තීන්දුව කරලා එදා මාව අපේක්ෂකයා කළේ ජයග්‍රහණය ලබා ගත්තේ එදා තිබුණු පාලනය වෙනස් කිරීමේ අවශ්‍යතාවය නිසායි. එදා ප්‍රධාන වශයෙන්ම රට තුල තිබුණු තත්ත්වය තමුන්නාන්සලා දන්නවා. ජනතාවට මම දුන්නු දේවල් මොනවාද? ජනතාවට මම දුන්නු දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම තමුන්නාන්සලාගේ බඩට දැනෙන්නෙත් නැහැ, සාක්කුවට දැනෙන්නෙත් නැහැ. ඒක තමයි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය. මගේ කාල සීමාව තුල තමයි මේ රටේ සියලුම ජනාධිපතිවරුන්ගේ කාල සීමාවල් ගත්තාම මගේ කාල සීමාව තමයි ආණ්ඩුවේ තුවක්කුවක් මේ රටේ කිසිම පුරවැසියෙකුට පත්තු වෙච්ච නැති ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා මං තමුන්නාන්සලාට කියනවා. මේ ආණ්ඩුව කියලා කියනවා. ඒ වார்த்தාව කාටවත් නැහැ. ඒක පැහැදිලිව කියන්නට ඕනේ. රටේ ජනාධිපතිට, රටේ අගමැතිට, රටේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තිත්ත කුණුහරුපෙන් බයින්න පුළුවන් නිදහසකුත් මං දීලා තියෙනවා. දුන්නේ එහෙම බනින්න නෙවෙයි නිදහස දුන්නේ. මනුස්සත්වයේ දින මිනිස්සු විදිහට යහපත් සමාජයක් ගොඩනගන්නේ නිදහස දුන්නේ. මම දීලා තියෙන නිදහස අද මට කරන විවේචන, මට කරන නිඳා, මට කරන අපහාස මට කලින් හිටපු ජනාධිපතිවරුන්ට කළා නම් එහෙම අද මට නිඳා කරනවා වගේ එදා නිඳා කළා නම් ඒ අය හිටපු තැන් හොයා ගන්නත් නැහැ, ගෙවල් දොරවල් හොයා ගන්නත් නැහැ. නමුත් මම තමයි මේ නිදහස සාතිය කරලා තිබෙන්නේ. මම තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සාතිය කරලා තිබෙන්නේ. ආණ්ඩුවක් විදිහට එදා ආණ්ඩුව ගන්නකොට ජාත්‍යන්තරයට වෙවුලන රටක් මේ රට. ජාත්‍යන්තර බලවේග නිසා පීඩාවට පත් වෙලා, තර්ජනයට පත් වෙලා මහා භීෂණයක් රට තුල අන්තර්ජාතික වශයෙන් උත් ඇති කරලා තිබුණා. රටේ ජාතික වශයෙන් උත් රට තුල මහා භීෂණයක් තිබුණා. ඒ සියල්ල මම වෙනස් කෙරුවා. මිනිසුන්ට නිදහසේ බියෙන් සැකෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සතුටින් ඉන්න පුළුවන් රටක් ගොඩ නැගුවා මම. ඒක තමයි මම කරපු දේවල්. දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට විපක්ෂයේද ආණ්ඩුවේද කියලා බැලුවේ නැහැ. ඒ සෑම කෙනෙකුටම විරුද්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. ඒක තමයි රටක් හදන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි මේ රට ඉස්සරහට ගෙනියන්න අපිට තිබෙන අද අභියෝග අපි තේරුම් ගන්නට ඕනේ. අද තිබෙන ප්‍රධානම ප්‍රශ්නේ මොකක්ද මේ රටේ? ඒ තමයි දුප්පත්කම, දුගීභාවය. දුගීභාවයේ දුප්පත්කම තමුන්නාන්සලාට හොඳට දැනෙනවා. තමුන්නාන්සලාට දැනෙන දුප්පත්කම මටත් හොඳට දැනෙනවා. තමුන්නාන්සලාට මේ සජිත් ප්‍රේමදාස හැමතිතුමා ගෙවල් හදලා දුන්නා. මේ ගම්මානයක් ගත්තාම මේ ගම්මානවල අපි දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම ගත්තොත් ඒ ජීවත් වීමේ සටන කොච්චරද, අමාරුව කොච්චරද, ඒ තිබෙන දුගීභාවය කොච්චරද, වීගොවිතන දීවර කර්මාන්තය වෙනත් යම් යම් සුළු කර්මාන්ත ඒවත් එක්ක තමයි තමුන්නාන්සලා ජීවත් වෙන්නේ. අපි කෘෂි කර්මාන්තේ නංවන්න, වී වගාව වැඩි කරන්න, මහවැලි අධිකාරියද, අනික් ආයතනද, රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ බොහෝ පහසුකම් වෙනස් කරන රාශියක් දීලා තිබෙනවා. මේ රටේ කිසිම ආණ්ඩුවක් ගොවීන්ට ස්වාභාවික විපත්තිවලදී, කරදරවලදී ගෙවපු නැති විදිහට වන්දි ගෙවලා තියෙනවා අපි. මේ ආණ්ඩුව තරම් ස්වාභාවික විපත්වලින් කරදරයට පත් වෙච්ච, වගා විනාශ වෙච්ච ගොවීන්ට කිසිම ආණ්ඩුවක් අපි තරම් වන්දි ගෙව්වේ නැහැ. ඒ මොකද අපි දන්නවා ඒ තියෙන ප්‍රශ්නය. ඒ නිසා ඒ ප්‍රශ්න වලට විසඳුම් දීම අවශ්‍ය වෙනවා. අද දුප්පත්කම කියපුවාම
දුප්පත්කම වැඩි වෙන්න කරුණු ගානාවක් තිබෙනවා. අපි හැම විටම බලන්නේ කෘෂිකර්මාන්තේ නම් කොහොමද ගොවියාට වැඩිපුර ආදායමක් ලබා දෙන්නේ. දීවර කර්මාන්තේ නම් කොහොමද දීවරයාට වැඩි ආදායමක් ලබා දෙන්නේ. රාජ්‍ය සේවකයා නම් රාජ්‍ය සේවකයාට ලැබෙන පුංචි වැටුපක් එක්ක කොහොමද ඌට අරු පරිස්සමක් එක්ක යහපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය පසුබිම හැදෙන්නේ. මේ පිළිබඳව අපි හැම කෙනෙක්ම හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. සමාජයේ විනාශ වෙච්ච බොහෝ දේවල් තිබෙනවා. මොන ආණ්ඩුවක් ආවත් ඒ තිබෙන ආණ්ඩු තුල ජනතාව පීඩාවට පත් වෙන, දුකට පත් වෙන, දුගී භාවයට පත් වෙන කරුණු ගණනාවක් තිබෙනවා. ඒවා වෙනස් කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කිව්වා මේ ලිබරල් වාදය කියන එක එතුමා ප්‍රතික්ෂේප කරනවා, ලිබරල් වාදය අපිට ගැළපෙන්නේ නැහැයි කියන එක. ඒ කියපු නව ලිබරල් වාදය තමයි අපිට විනාශයක් කෙරුවේ පහුගිය අවුරුදු කීපේ. ඒවත් අපි තේරුම් ගන්නට ඕනේ. රටට ගැළපෙන ආර්ථික ක්‍රමයක්, රටට ගැළපෙන දේශපාලන ක්‍රමයක්, විදේශවලට ගැති නොවුණු ක්‍රමයක්, රටේ ස්වාධීනත්වය, රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස්සුන්ට යහපත්ව ජීවත් වෙන්න ක්‍රමයක්, වටපිටාවක්, ඒ සියල්ලයි හැදෙන්නට ඕනේ. මම හැමතැනම කතා කරන මත්ද්‍රව්‍ය, මත් කුඩු, කසිප්පු, අරක්කු, ගංජා, මත් පෙති අද පරපතල ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. අද තමුන්නාන්සේලගේ දුගී භාවයෙන් නිදහස් වෙන්න ඔය සජිත් ප්‍රේමදාස ඇමතිතුමා තමුන්නාන්සේලට හදලා දෙන ගේ වගේම මේ ගම්මානවල ජීවත් වෙන හැම ගෙදරක්ම මතින් නිදහස් ගෙදරක් වෙනවා නම් තමුන්නාන්සේලට බොහෝ තමුන්නාන්සේලගේ ප්‍රශ්න අඩුයි. කසිප්පුද, අරක්කුද, ගංජාද, අනික් මත් කුඩුද, මත් පෙතිද මේවා පාවිච්චි නොකරනවා නම් ගම්මානවල ඉන්න අය, ගෙවල්වල ඉන්න අය තමුන්නාන්සේලගේ හම්බ කරගන්න කීයක් හරි ඉතිරි වෙනවා. කුලී වැඩක් කරලා ගන්න දේ, ගොවිතැන බතක් කරලා ගන්න දේ, දවසේ කීයක් හරි හොයා ගන්න දේ, අරක්කු බොන කෙනා, සිගරට් බොන කෙනා, මත් කුඩු පාවිච්චි කරන කෙනා මොනතරම් මුදලක් විනාශ කරනවද? දැන් මම ඊයේ පෙරේදා දැක්කා මින්නේරිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත මත් කුඩු විකුණන කාන්තාවක්. කාන්තාව කිව්වට වයස කීයද? අවුරුදු 20යි. දරුවෙක් ඉන්න අපුංචි දරුවෙක් මත්කුඩු විකුණලා තමයි පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙන්නේ. පොලිසියට ගෙනල්ලා ඔයිසි මහත්තයා කතා කරනකොට මේ අවුරුදු 20 අම්මා එක් දරුවෙක් ඉන්න තරුණ අම්මා අඬ අඬ හයියෙන් කෑ ගහලා පොලිසියේ ලොකු මහත්තයාගෙන් ඉල්ලනවා, දරුවට කිරි දෙන්න නම් මත්කුඩු ටිකක් කොහොම හරි යාට ඕනේ කියලා කිරි එරෙන්නේ නැහැ කියලා. දරුවා අඬනවා, මහ හයියෙන් කිරි ඉල්ලලා අඬනවා අම්මගෙන්. අම්මා කියනවා කිරි එරෙන්නේ නැහැ, දරුවට කිරි දෙන්න, කිරි එරෙන්න නම් මත්කුඩු ටිකක් ඕනේ කියලා. ඕයිසී මහත්තයා ගාව වැඳ වැටෙනවා. ඒ අම්මා කතා කරපු වචන කියනවා, වචන වලින්ම කියනවා නම් කියනවා, මට මොනවා හරි දෙ, කුඩු ටිකක් කොහොම හරි දෙන්න, පොඩ්ඩක් දෙන්න, මට එක ෂොට් එකක් දෙන්න, එහෙම කියනවා. නැත්නම් මට කිරි එරෙන්නේ නැහැ කියලා කියනවා. දරුවෙක් හදන අම්මා කෙනෙකුට, දරුවෙක් ජාතක කරපු අම්මා කෙනෙකුට දරුවා අඬනකොට කිරි ඉල්ලලා කිරි ටික දෙන්න, අම්මට කිරි එරෙන්නේ නැත්නම් කුඩු ගහන්නේ නැතුව මේ රට කොහාටද මේ ගිහින් තියෙන්නේ, මේ සමාජයේ කොහාටද ගිහින් තියෙන්නේ, මේ රටට මොනවද සිද්ධ වෙලා තියෙන්නේ? මේ නිසා තමයි මම කුඩු විකුණන ව්‍යාපාරිකව, කුඩු ජාවාරංකාරයෝ මරණීය දඬුවම් දෙන්න එල්ල මරන්න ඕනේ කියලා තීන්දුව කළා. මං අස්සම් කළේ උන් ඔක්කොම මේ රටේ විනාශ කරන්න ඕන නිසා, රට හදා ගන්න ඕන නිසා. නමුත් මරණීය දඬුවම් දෙන්න ඔක්කොම අස්සම් කළා තියෙනකොට අපේ ආණ්ඩුවේ ලොක්කොයි, විපක්ෂයේ ලොක්කොයි, රටේ ඉන්න දේශපාලඥයෝ ඔක්කොම ලොක්කෝ ගෙවල් වලින් පාරට බහැලා වගේ ඔක්කොම කෑ ගහන්න ගත්තා, බෑ බෑ මරණීය දඬුවම් දෙන්න බෑ කියලා. එක්කෙනෙක් ගියා උසාවි ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ගත්තා මරණීය දඬුවම් කල් දාන්න කියලා. දැන් ඔක්තෝබර් මාසෙට වෙනකන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කල් දාලා තියෙනවා. එතකොට මේ අපරාධකාරෝ ඇයි රකින්නේ? පාතාලය, අපරාධ, මත්කුඩු, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මේ රට විනාශ කරන දේවල්, මේ නරක ජාවාරංකාර මිනිස්සු, සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැති මිනිස්සු, මේ මිනිස්සු මේ රටේ අවසන් කරන්න ඕනේ. ගමේ පන්සලේ හාමුදුරුවෝ බණ කියලා හදනවා වගේම එක පැත්තකින් රටක් හදන්න තද නීති රීති තියෙන්නට ඕනේ. ඉස්සරහට දැන් අද මෙතනත් කතා කළා වසන් සේනානායක මහත්තයා, එහෙම ඉස්සරහ ජනාධිපති ඡන්දය පිළිබඳව, අපේක්ෂකෝ පිළිබඳව, ඉදිරි ජනාධිපති ඡන්දයට මොන අපේක්ෂකයා ඉදිරිපත් වුණත්
ඒ හැම අපේක්ෂකයෙක්ම ප්‍රතිඥාවක් දෙන්න ඕනේ මේ රටේ මත්කුඩු ජාවාරම් මත්ද්‍රව්‍ය විනාශ කරන්න තමන් පියවර ගන්නවයි කියන එක ජනතාවට ප්‍රතිඥාවක් දෙන්න ඕනේ පැහැදිලිවම ඒ විතරක් නෙවෙයි හැම අපේක්ෂකයෙක්ම කියන්නට ඕනේ මරණීය දඬනය ක්‍රියාත්මක කරනවා මත්කුඩු ජාවාරම්කාරයින්ට විරුද්ධව කියලා අද ගෙවල් වල තියෙන ප්‍රශ්න තමුන්නාන්සලා දන්නවා මොනතරම් විනාශ වෙලාද කියලා ගෙවල් වල තියෙන අඬදබර දුගීභාවය දුප්පත්කම ලෙඩ රෝග අසනීප වීම සමාජයේ පිළිගන්නේ නැති එක ප්‍රතික්ෂේප කිරීම ආර්ථිකයේ කඩා හැලීම මේ කරුණු වලට ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය බලපානවා පාසල් දරුවාද විනාශයි විශ්වවිද්‍යාල දරුවෝ විනාශයි මේ වට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා තිබෙනවා ආණ්ඩුවේද විපක්ෂයේද නැතුව ඒ නිසා මේ තත්ත්වයන් එක්ක අපි හොඳ රටක් හදා ගන්න ඕනේ ඒ හොඳ රටක් හදා ගන්න ගෙනියන වැඩපිළිවෙල අපිට ආණ්ඩුවක් විදියට මොන විවේචනාවක් පහුගිය අවුරුදු පහේ මට කළ හැකි උපරිම මට්ටමෙන් මම ඉෂ්ට කරලා තිබෙනවා ඒකයි මම කිව්වේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් සමාජයක් පිළිබඳව කිසිම ජනාධිපති කෙනෙක් මීට කලින් නොගත් පීවර රාශියක් විශේෂ ව්‍යාපෘති රාශියක් මේ රටේ ක්‍රියාත්මක කළා පරිසරය ආරක්ෂා කරන්න දරුවා ආරක්ෂා කරන්න මත්ද්‍රව්‍ය වලට විරුද්ධව වකවඩ රෝගීන් අඩු කරගන්න මට විශාල වැලක් මේ ගැන කියන්නට පුළුවන් අපි ආරම්භ කළා තියෙන ග්‍රාම ශක්ති ව්‍යාපාරය ඒ දුගීභාවයේ තුරන් කිරීම සඳහා අද රට පුරාම ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මේ සෑම වැඩසටහනක් තුලම තමුන්නාංශලා කොහොමද යහපත් මිනිස්සු කරන්නේ තමුන්නාංශලාගේ දරුවෝ ටික කොහොමද හොඳට හදාගන්නේ දරුවන්ට කොහොමද හොඳ අධ්‍යාපනයක් දෙන්නේ මේ කාරණා තමයි අපි හිතන්නට ඕනේ අපේ මේ ඉස්සරහත් ඉන්න අපේ ආදිවාසී ජනතාව ගත්තාම පාරම්පරිකව මේ ගම්මානවල ජීවත් වෙච්ච ජනතාව එතකොට මේ පවුල් වලත් අද ඉන්නවා හොඳට ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා දැන් අපි ගත්තොත් එහේ විශේෂයෙන්ම ආදිවාසී ජනතාව ලංකාවේ ඉන්න ගම්මාන ප්‍රදේශ එක් එක් විදිහට ගත්තොත් ආදිවාසී ජනතාවගේ පවුල් වලින් ගුරුවරු ඉංජිනේරුවරු දොස්තරලා බිහි වෙලා තිබෙනවා ඒ අපේ සංස්කෘතියත් එක්ක ගොඩනැගුණු සමාජයක් ඒක නිසා මේ හැම තැනම තිබෙන සමාජ ඒකාත්මිකතාවය සමාජය එකට අරගන්න එක හැම කෙනෙකුටම සාධාරණ සමාජයක් හැම කෙනෙකුටම නිදහසේ ජීවත් වීමේ සමාජයක් හැම කෙනෙකුටම සතුටින් ජීවත් වීමේ සමාජයක් මේ පිළිබඳවයි අපි විශේෂයෙන්ම හිතන්නට ඕනේ අපි කොහොමද මේ පරිසරය හදාගන්නේ කියලා. ඒ නිසා රට වශයෙන් වගේම පහුගිය අවුරුදු 5ක කාලය තුල 5කට ආසන්න කාලය තුල විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න සමාජ සුභසාධනයට මහජන සුභසාධනයට අධ්‍යාපනයට සෞඛ්‍යයට කෘෂිකර්මයට මේ සියලු දේවල් සඳහා අපි විශාල පුළුල් පරිවර්තනීය සංවර්ධනයක් ඉෂ්ට කළා. ඒ සංවර්ධනය කරගන්න පුළුවන්කම ලැබුණේ පොළොන්නරුවට තමුන්නාංශලා පොළොන්නරුවෙන් ජනාධිපතිවරයෙක් 2015 පත් කරපු නිසායි කියන එක මම විශේෂයෙන් තමුන්නාංශලාට මතක් කරන්නට ඕනේ. ඒකේ ගෞරවය තමුන්නාංශලාට වගේම රටේම ජනතාවට තිබෙනවා. අද පොළොන්නරුවේ ඇති වෙලා තිබෙන සංවර්ධනයේ පහුගිය අවුරුදු 5 ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවල ඇත්තටම නැහැ. ඒකට හේතුව මූලික වශයෙන්ම ඒ දිස්ත්‍රික්කවල තිබෙන ප්‍රශ්නත් එක්ක ඒවා හඳුනාගෙන ඒ තිබෙන ප්‍රශ්න විසඳන්න දිස්ත්‍රික් මට්ටමින් රජයේ විසින් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් වල තිබෙන අඩුපාඩු. නමුත් පුළුල් සංවර්ධන වැඩසටහන් රාශියක් අපි පහුගිය අවුරුදු 4 කාලය තුල රට වශයෙන් ඉෂ්ට කරලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ නිවාස වැඩසටහනම සංවර්ධනයේ විශාල පරිවර්තනයක්. එතුමා සංස්කෘතික ඇමති වෙලා විහාරස්ථාන බෞද්ධ විහාරස්ථාන සංස්කෘතික අංශ ඒවා වැඩි දියුණු කරන්න පුරාවස්තු විශාල වැඩ කොටසක් කරනවා. ඒක නිසා මේ සෑම අමාත්‍යංශයක්ම ඒ සඳහා පුළුල් කාර්යයක් ඉෂ්ට කරනවා. මේවා ඇතැම් වෙලාවට දන්නවා දකිනවා ඇතැම් වෙලාවට හොඳට දැනෙනවා. නමුත් සමහර අය මේවා වැරදි විතරයි දකින්නේ. විවේචනය විතරයි තිබෙන්නේ. විවේචනය කියන එක අවශ්‍යයි. අපි කැමති විවේචනයට විවේචනයේ රටක තියෙන්නට ඕන. නමුත් ඒක සාධාරණ විවේචනයක් වෙන්න ඕන ජනතාව නොමග යවන. ඒ නිසා අද දවසේ ප්‍රධාන වශයෙන්ම දිමුලාගල ප්‍රදේශයේ මේ ගම්මාන තුනක් අලුතෙන් විවෘත කළා තමුන්නාංශලට බාර දීලා ඒ වගේම තමත් තමුන්නාංශලට දෙන පහසුකම් දීමනා ආධාර රාශියක් දෙන මේ අවස්ථාවේ ගරු සජිත් ප්‍රේමදාස ඇමතිතුමත් වසන් සේනානායක ඇමතිතුමත් සමග මේ අවස්ථාවට එක්වන්න ලැබීම ගැන මම සතුටු වෙනවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒ වගේම අනිකුත් රාජ්‍ය ආයතන මහවැලි අධිකාරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විශාලේකම් කාර්යාලය මේ සියලුම ආයතන මේ කටයුතු වලදී දක්වන සහයෝගයට ඒ සියලුම නිලධාරි මහත් මහත්මීන්ටත් ස්තුතිවන්ත වෙමින්
තමුන්නාන්සේලාට යහපත් වඩාත් සුඛිත බුද්ධිත වාසනාවන්ත අනාගතයක් ගොඩනගන්න අපි රජයක් විදියට සම්පූර්ණයෙන්ම කැප වෙන බව ප්‍රකාශ කරමින් තමුන්නාන්සේලා සීලු දෙනාටම තිරුවන් සරණ පතමින් මගේ කතාව අවසන් කරනවා ස්තුතියි.